අද අපි කතා කරන්නේ යන්නේ ස්පටික ගැන. ස්පටික කියන්නේ එදින දල් ජීවිතයේද අපිට දකින්න තියෙන සුලප දෙයක්. ඒත් අපේ ස්පටික කියලා හඳුනා නොගන්නා අවස්ථාත් ගොඩක් තියෙනවා. ගෙදරදී දකින්න තියෙන සීනිකැට ලුණුැට අයිස්කැට වගේ දේවලුත් ස්පටික කියලා සමට ඔහලට අමතක වෙලා තිබ්බව වෙන පුළුවන්. ඒනිසා ස්පටික කියන්නේ මොනවද කියලා අප මුලිම දැගන්න ඕන. එඇතම ස්පටිකයක් කියන්නේ යම් කිසි රටාවකට සංවිධානිව වූ පරමාණු හෝ අනු සහිත විශේෂ ගණයක් උදාහරණයක් විදිර ලුණුස්පටිකයක් ගත්තොත් එක ක ලෝරීණයනිසා සෝඩියමයනවලින් සමන්්‍යතයි. අනු හෝ පරමාණු සංවිධානය වන විධ රටාවන් නිසා ස්පටිකවලට ආවේනික වූ විධ හැඩයන් ලැිල තියෙනවා. ස්පටික හැදෙන ආකාරය බැලුවම අපිට පෙනීයන්නේ පුහමයක් ස්පටික හැදැන්නේ ද්‍රව ක්‍රමියෙන් සිල්ව ඇති සිදුවන ගනී භවනත් සමග බවයි. එතකොට ද්‍රවේ ඇති සහරක්කන ස්ථායි වෙන්න්නට අනෙක් අනුවක්ක බැඳ එකතු වෙනවා. මේක ඒකාකාරිව යම්කිසි රටාවකට නැවත නැවත සිදුවන නිසා අවසානය ඉතාම ලස්සන ස්පටික නිර්ාණය වෙනවා. මේක්‍රියාවලිය ස්පටිකී කරණය කියලා හඳුන්වනවා. තවත් සමහරක් ස්පටික හැදෙන්නේ ස්භාවය හමුවන මැග්මායන ද්‍රවපාර්ශාන ක්‍රමියෙන් සිල් වෙද්ද. බොහෝමයක් වටිනාස් පටික වන දියමන්ති මානික්‍ය පත්බරග. පුෂ්පරාගගේ පටි හැන්නේෙත් මේ විදියටයි. මීට අමතරව අධිසන්ද්‍ර ද්‍රාවණයකින් ජලයවාශ්පැකිරීම නොත් අපිස් පටික හදාගාන්න පුළුවන්. මොකතමි අධිසාන්ද ද්‍රාවණයක් කියල කියන්නේ. උදාහල් නැක් විදිටගත්තවොත් අපි වතුරපුරෝපු කෝපයකට කොපසාෆෙත් දිගට ම එකතු කරගෙන ගියොත් ටිකක් වෙලාගම් අපිට පේනවා කොපසාල්ෆෙත් තවදුරුටත් වතුරේ දියනොවී කෝපයට තැන් පත්වන බව. එතකොටත් ලැබිලා තින ද්‍රාවණයට තමා. අපි අධිසාධ ද්‍රාවණයක් කිය කියන්නේ. ලුණු ලේවායකුඋනත් සිද්ධවෙන්නේ මේ ක්‍රියාවලයයි අධිසාන්ධ ද්‍රාවණයක් වාශ්පීකරණයට ලක්වෙනකොට ක්‍රමයෙන් වතුරටක වාශ්පවෙලා ගිහින් ස්පටික හැදෙනවා. අල ගිද්‍රදිී සීනිස් පටිකාදා ගන්න උත්සහයක් දී තියෙනවන ඒකත් මේ විදිටම අධිසාන්ධ ජ්‍රාවණවලින් හදාගන්න පුළුවන්. තවත්විදිියකට ගත්තොත් බතුරමිදුනමත් ස්පටික නිර්මාණය වෙනවා ඒවට තමා අපි අයිස් පටික කියල කියන්නේ. ින්තුරවලහරි දකලා තියන්න පුොළුවන් හිමකැට නත්තන් ස්නෝflaේක්. මෙම ඇත්තටම වලාකුළල වතුරමිදිල හැන අයිස් පටියි. මේ හිම කැට හැදන්න ආරම්භේ විදියට නැන්නම් බීජය විදියට ක්‍රියා කරන්න වලාකළලතියන දූවිලිය අංශුවකට නත්පුල්මන්. ක්‍රමයෙන් විදෂ් නැත්ව ඇයටතේ බලාකුළවලින්දම් පොළුවට පතිත වෙනකංම මේ හිම කැට හැදෙන ක්‍රියාවලේ සිද්ධ වෙනවා. මේවාට ආවේනික වූ විධ සිද්ගන්නාසුළු හැඩයන්තිය නතර ඒව ඇත්තටම සවභ ධර්මය අපපුරු නිර්මාණයි. මීට අමතරව ස්පටික හැදිෙන තවත් විදියක් තියෙනවා ඔයාල දැක්ල ඇති බොහෝමයක් මුහුදු ජීවිී මොලුස්කාවන්ට විටට කබලක් තියෙනවා. මෙවා බොහෝමයක් සෑදෙන්න්නේ කැල්සයිටස් පටික වලිනුයි. මුහුදු ජලේ තියවීතයෙන ඉතක් කුඩා කැල්සයිට් අංශු මොලුස්කාව නොන්ම තැන්පත් කරගන්නවා. කාලඇත් සමගම ඒ තැන්පත් කරගත් අංශුවට තවත් කැල්සයිට අංශු ක්‍රමින් තැන්පත්වීමෙන් කැල්සයිටස් පටිකස්තර නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සමහර ජීවිීන්ගේ ක්‍රියාකාරීත්වයෙනුත් ස්වභාවිකවම ස්පටික නිර්මාණය වෙන බවයි. අපි දැන්ටිකක් බලමු ස්පටිකවලට ආවනික ගුණ කීපැක් ස හ ස්පටිකවල භාවිතයන්. ස්පටිකවලට ඇසි මුහුණන්න්නමින් හැබින් වෙන ඉතා පැතලි මුහුණත් තියෙනවා. ඒවත් ත්‍රිකෝන රිජුකෝනාශ්‍ර සමචතුරෘශයන විධ ජාමතිික හැඩෑන්ම්වලින් යුක්තයි. ඇසිම මුහුණත් නිෙසා තමයි ස්පටිකවලට එකනෙකට වෙනස් වූ වි හැඩෑන් ැබි තියෙන්න්නේ පටිකල ූලික හැඩියන් කේපයක් තියෙනවා. ගණකාභ ත්‍රියානැති, සතුරම්බික සයකොන් නැති චතුෂ්පාදක සහ ඒකා නැතියන් හැඩයන් ඒවයින් කීපයක්. මීට අමතරව සමහර මූල ද්‍රව්‍යවලට ස්පටිකවර්ග එකකට වඩා හැදීමේ හැකියාවක් තියෙනවා. උදාහර නැක් විදියට ගත්තොත් දියමන්ති හැදෙන්න්නෙත් මිනිනන් හැදෙන්නෙත් කාබන් පරමාණු වලිනුයි. මේවට අපි බහු රූප කියලා කියවා. ඔල් අහල තියෙනවාද ප්‍රතිස්පටිකේ කරණය කියන වචනය. ප්‍රතිස්පටික කරණය කියලා කියන්නේ රසායනික සංයෝග පිරසිදු කිරීම ක්‍රමයක්. ඕනෑම ස්පටිකයක වුණාත් අප ද්‍රවි කුඩා ප්‍රමාණයෙන් හෝ තියෙනවා. ඒ නිසා අපි ප්‍රතිස්පටික කරණය යොදාගන්නේ. මෙන්න මේ විදියට අපි ස්පටිකවයට ආශ්්‍රත ජලයකුතු කරගෙන හොඳින් මිශ්්‍ර කරගන්න ඕන. ස්පටික හොඳින් දිය වෙන්නේ නැත්නම් අපට මිශ්‍රණේ ටික කරත් කරගන්න පුළුවන්. ඊට පස්සේ බීකරය පිටතට අරගැ කාමරෂ්ණැත්වේදී ද්‍රවණයට ඉතාම හෙමිංක් සිල් වන්නට ඉඩාරින්න ඕන. මේක්‍රමයෙන් වඩත් පිරිසිදු වගේම විශාල ස්පටිකහදාගන්න අපිට පුළුවන්. ස්පටිකල භාවිතවයන් ගැන කියන නම් බොහෝමයක් කරන තිෙනවා. අපි එයින් උදාහට කියපයක් කරම් බලමු. මිනිරන්වැනිස් පටික විද්‍යුත්සන්නයකයක් ලෙසත් ස්නේහැකයක් ලෙසත් පැන්සල්තුටු සෑදීමට වගේම වානය හැදීමටත් භාවිතා කරනවා. හර්විටවල ොදැන ට වෙන්නත් පුොලුවන් දියමන්ති වීදුර කැපිීම සඳහා භාවිතා කරන බව. ඊට අමතරව වටිනා ආභයණ සෑදීම සඳහා දියමන්ති පත්මරාග මානික්්‍ය ආදස් පටික, ඒවගේ දීප්තිමත් පවසා සිද්ගන්නා සුළි බව නිසා හොදා ගන්නවා. ඒවගේම තිරුවානස් පටික වීදුරු ඔරලෝසු ස පරිගණ කොටස් සෑදීමට භාවිතා කරනවා. පටික කියන්නේ මොනවද ඒව හැදෙන්නේ කොමද ඒවට ආවෙනික ගුණ සස්පටිකවල භාවිතයන් ගැන මූලි අදහසක් ඔලට මේ වීඩියෝයෙන් ලැබෙන්න්නට ඇති. ඉදිරයේද ස්පටික හදාගන්නා විුධ ක්‍රමියන් සහ, තවත් පටිකවලින් කර ලසන ක්‍රියාකාරකම්වලින් සමනිත වීඩියෝවකින් නැව හොමයමු.